අයිබන් මාලෝ YouTube channelට අදත් ඔයාලා ආදරෙන් පිළිගන්නවා. අදත් මම ඔයාලට ගොඩක් වටින වැදගත් වීඩියෝ එකක් අරන් ඇවිල්ලා තියෙන්නේ. හැබැයි මාළු ගැන නම් නෙවෙයි. මම ඔයාලට ගෙනල්ලා තියෙන්නේ මේ ලංකාව විනාශ කරන්න පිට රටින් ලංකාවට එවපු ශාකයක් ගැන තමයි වීඩියෝ එක කරන්නේ. මේ තියෙන්නේ ඔයාලට පේනවාද? මේ තියෙන්නේ කටුපොල්. මේවා සුද්ධ ලංකාවට එව්වේ අපිට ආදරයට නෙවෙයි. මේ සුද්ධ ලංකාවට එව්වේ ලංකාව විනාශ කරන්න, ලංකාවේ මිනිසුන්ට ලෙඩරෝග බෝ කරන්න වගේ දේවල් වලට තමයි මේ සුද්ධ ලංකාවට එව්වේ. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් දැන් මේ වතු වල මේ ව්‍යාප්ත කරලා තියෙන විදිය. බෝ කරලා තියෙන බෝ කරලා ලංකාවේ දැන් බෝ කරනවා රටින් ඇටගෙනල්ලා මෙහි බෝ කරලා වතු වල ඉන්ධනවා. ඉතින් මේකෙන් වෙන්නේ පරිසර විනාශ වෙන්නේ, වතුර නැහැ. මේ බලන්න පොළොවේ හැටි, පොළොවල් බේරිලා ගිහිල්ලා අර්කස වෙලා තියෙන්නේ. නිල්ලලා ගඟන ප්‍රධාන වශයෙන් වතුර සපයන ඇල මාර්ග දෙකක් මේ කන්ද දෙපැත්තෙන් තියෙනවා. ඉතින් ඒවයි දැන් වතුර නැහැ. ඉස්සර අපි පොඩි කාලේ අපි මේ තැන් දන්නවා. ඉතින් අපි පොඩි කාලේ මේ ඇවිල්ලා තියෙන සෙල්ලම් කරන්න. එතකොට මේවයි ඇල පාරවල් ගලාගෙන යන මොන පෑවිල්ලකටවත් හින්දෙන්නේ නැහැ. දැන් ඒ කිසිම ඇල පාරක් නැහැ. අඩුම ගානේ මේ ජීවත් වෙච්ච ලංකාවට ආයෙනි වෙච්ච කිසිම මාළුවෙක්ක් දැන් ඒක හොයා ගන්න නැහැ. දැන් ඉතින් ඔය ඇල පාරවල ඉන්න ලංකාවට ආවෙනි වෙච්ච බුලත් අපේ වගේ විවිධ මාළු වර්ගින දැන් ඒ මාළු අඳවිමින් යනවා. ඉතින් ඒකට ප්‍රධාන හේතුව තමයි මේ කටුපොල්. වතුර නැතිවෙන ප්‍රධාන හේතුව තමයි මේ කටුපොල්. ඉතින් වතුර නැතුනොත් ජීවත් වෙන්න විදියක් නැහැ. යම්මන් ඔයාලට ඉස්සරහට ගිහින් පෙන්නන්නම් නීති විරෝධී විදියට කුරුඳු පැල අස්සෙන් කටුපොල් වගා කරලා තියෙන විදිහ. ඉතින් ජනාධිපතිතුමනි, අගමැතිතුමනි, ඔබ අනිවාර්යයෙන්ම ඔබලා මේවට මැදිහත් වෙන්න ඕන. රට බාර දීලා තියෙන ඔබලට. ඉතින් ඔබලා දැනගන්න ඕන මේවා තහනම් නම් මේවා අයින් කරලා දාලා ඉතින් මේවට මේ වගේ ඉඩම් වලට හරියන භෝගයක් වගා එක්කොත් ඒ රබර් කුඳු ඔය වගේ දේවල් දේශීය භෝග තියෙනවා. ඉතින් වගා කරන්න පුළුවන් දේවල් ඒ වගේ දේවල් වගා කරවලා මේ වගේ ඉඩම් වලින් ඉතින් ආදායම් ගන්න පුළුවන් විදියක් හදා ගන්න ඕන. මම නම් කියන්නේ මේව ලංකාවට ගැලපෙන දේවල් නෙවෙයි. ඉතින් මේ කන්නත් හොඳ නැහැ. මේ ෆාම් ඔයිල් කියලා මේ කටුපොල් වලින් පොඩි ගෙඩියක් මම හොයාගත්තත් ඔයාලට ගෙඩියක් පෙන්නන්න. ඉතින් ඒ ෆාම් ඔයිල් කියලා ඔයිල් වර්ගයක් තමයි හැදෙන. ඉතින් ඒවා කෑවට පස්සේ අපේ කොණ්ඩේ යනෝ විවිධ ලෙඩ වර්ග හැදෙන. ඉතින් ඒ විතරක් නෙමෙයි මේව කනෝ පාරවල් වලින් මේ බල්ලෝ අයාලේ යන බල්ලෝ මේව කෑවට පස්සේ උන්ගේ එක ලෝම ගහක් ඉතුරු වෙන්නේ නැහැ. පුච්ච පූරෙක් වගේ වෙනකන් ලෝම යනවා. ඉතින් බල්ලෙක්ට ඒ වගේ විසනම් ඔය තෙල් කන අපිට කොහොම විසෙන්න ඕනද? ඉතින් අපි ඉස්සරහට ගිහින් බලමු නීති විරෝධී විදියට කටුපොල් වගා කරලා තියෙන විදිහ. ඉතින් ඔයාලට වගකීමක් තියෙනවා මේ වීඩියෝ එක අනිවාර්යයෙන්ම ජනාධිපති අගමැති රටේ ඉන්න පරිසර ඇමතිල ඔය බලධාරීන් දකින්නකම් මේ වීඩියෝ එක ෂෙයා කරන්න. මාත් එක්ක තියෙන අපි මේ සටන ඉස්සරහට අරගෙන යන් අපි කටුපොල් තහනම් කරමු ලංකාවේ. යන් මාළුවත් එක්ක දිගටම ඉන්න. ඔය තියෙන්නේ ඔයාලට බලාගන්න පුළුවන් ඔය තියෙන්නේ උඳුපු කටුපොල් තමයි බලන්න වත්තේ කුණු. සාමාන්‍ය මේ ගහකට දවසකට වතුර බෞචරයක් වගේ අවශ්‍ය වෙනවා සාමාන්‍ය උඩු ගහකට. එතකොට ඔයාලට හිතා ගන්න පුළුවන් පොළොවේ කොහොම වතුර නැතිවද කියලා. පොළොවේ වතුර නැතිලා කැටියෙන්නේ නැහැ. උල්පත් ඔක්කොම හිඳනකම් මේ මේ ගස්වලින් වතුර උරා ගන්නවා. වතුර මේවා නම් මේ ගහකට සාමාන්‍ය අවුරුදු 18ක් විතර නැති මේ ගහකට මේ තරම් පරණ ගස් තමයි මේ තියෙන්නේ. තහනම් කොච්චර තහනම් කිව්වත් දැන් අලුතෙන් ගෙනත් වෙනත් බැල ඉන්දරන්නේ. කලවා සුද්ධ කර කර දැන් කලවා සුද්ධ කර කර බැල ඉන්දර වඩුදු. හරි. දැන් මම ඇවිල්ලා තියෙන්නේ මේ නීති විරෝධී විදියට කටුපොල්ලේ ඉඳලා තියෙන තැනකට. ඉතාලට බලා ගන්න පුළුවන් මේ තියෙන කුරුඳු ගස්. කුරුඳු ගස් ඉස්සෙල්ලා කුරුඳු වගා කරලා ඊට පස්සේ කුරුඳු ලොකු වෙනකොට කුරුඳු පැල අතරින් පතර තමයි මේ වගා කරලා තියෙන්නේ. මේ තියෙන්නේ කුරුඳු පැල අතරින් පතර වගා කරුවේ. ඉතින් මේ පැලයක් ලොකු වෙන වැඩි කාලයක් යන්නේ ඉතාම ඉක්මනට මේ ලොකු වෙනවා. ඉතින් එන්න අපෙන්න ඔයාලට කටුපොල් වල්ලක් මේ තියෙන්නේ හැදිලා තියෙන කටුපොල්. හැදිලා තියෙන කටුපොල් වල්ලක් ඔය තියෙන්නේ. කටු වෙන ගන්න එපා. කපලට ඉතින් මේක මහා විනාශයක්. මේක නවත්ත ගන්න ඔයාලට අපිට තමයි පුළුවන් වෙන කාටවත් බැහැ මේක නවත්ත ගන්න. ඉතින් අපි
දැනගන්න ඕනේ මේක අදාළ බලධාරීන් දැනුවත් කරලා මේ කොමාර නවත්ත ගන්න වැඩ කරගන්න ඕනේ. මම ඔයාලා කියනවා මාත් එක්ක රැඳිලිම දිගටම මේ කටුකොල නවත් වෙන සටන් ඉස්සරහට අරගෙන යා. මම මේ හොරාට තමයි වීඩියෝ කරන්න වස්තර ඇවිල්ලින්නේ. බලමු ඉතින් අපි ඉස්සරහට මොකක් හරි දෙයක් කරන්න මේක තහනම් කරලා දාලා අපේ පරිසරයට අපේ රටට මොකක් හරි දෙයක් කරගන්න පුළුවන් නම් මේ වතුර හිඟේ බලන්න දැන් කාන්තාර වගේ වෙලා තියෙන මේ වතුර කිසි දියුරුපතක් නැහැ මේ ඔක්කොම හිඟිලා ගිහිල්ලා. ඉතින් ඒක නවත්ත ගන්න මඩපවත්ත ගන්න අපි මොකක් හරි දෙයක් කරලා බලමු. ඉතින් ඔයාලගේ සුගම තමයි මේ වීඩියෝ එක ෂෙයා කරන්න අදාළ බලධාරීන් දකින රටේ ජනාධිපති අගමැති පරිසර අගමැති රටේ වගේ කියුත්ත මේ වීඩියෝ එක දකිනකම් ඔයාලා මේ වීඩියෝ එක ෂෙයා කරන්න. එහෙනම් මාළු ගිහින් එන්නම්. සුබ දවසක්. ජය වේවා. channel එක subscribe කරලා නැත්නම් channel එක subscribe කරන්න like කරන්න මේ වීඩියෝ අනිවාර්යයෙන්ම හැමෝටම බලන වීඩියෝ එක share කරන්න. එහෙනම් කාටත් ජය වේවා. සුබ දවසක්.